ශනාව වෙිහිල්ලා විද්ධහ කරන කරුණුවනෝ ඒසාකච්චාාවල එෙදෙන ඉදියානෝ පුතාට මේ දේවා කොහන්දාග කියලා මට හිතෙනවාොකද අපි කියල දී ස්නෑ කාගෙම තිගෙනග ලස්නෑ ඒත් එයා මසකෙන් වගේ දේවල් මේ පුඩා දරුවට මොකත් වෙන ප්‍රස්තුතිය දහම්මග ප්‍රශ්ට ව දහම්රමක විශෂණ කන එක පට සිත නමක්ද. ඇයි මිනිසුේ මහන වෙන්න ගිහෝ කියලායි පිරිසක් ලෝකීන පවිද්ෝ කියලා ඇයි පිරිසල් ලෝකීන්නේ ඇයි ගිහිහෝ වෙනමවෙෙන්වෙන්න පැවිද්ද වෙනමවෙෙන්වෙන්න ඇයි පැවිදිවීම අරමුණ ඒ අරමුණ ඔක්කොම හොයන්න කළමින්. එතකට විපරිනාමයට පත්ච්ච දෙයක්. රුම් ගැීම රක් නහ මුොත්ඒක පදාානය කරගත්තත් අපි සසර ගමනට බැදීම් හදාගන්න දැමි හදා අවුරුදු තාස්සයක නොතේරෙන දරුවෙකුට කොහොමද සංසාරික කති පැවතුන්වල මේ ස්වාසුව නැත්ත මේ කුසලාකුසලය පැහැදිලි කරගන්න පුේ එන්න මෙතන ලොකු ප්‍රශ්නයක් මට අද වන පිට මේ දහම් මගේ ඔබ ඉන්න කොතලද. අර සාමානය සංසාර ගමන පවත්වාගෙන යන උමත්තක සපුතජ්ජන පුද්ගලයක්ෙ තත්ත්වයට එහා ගිහිල්ලා යම්මක්ටමකින් දාමය සංවර වෙලායි. ඉපදුන හැම කෙනෙක්ම යම් දෙයක් අරගෙනෙන්නේ.ඒ අරගෙනෙන්නේ ජීවිත කාලයේ මෙ ලෝකෙට කරලායන්න්න. හැබැයි සමහර මිනිස්සුන්ට මැනලකම්ම ගෙනාවේ මනවද කියලා අඳුරගන්න බෑ. ඒ පවකාර්කම දමන්දන්න ඔබ තරණය කන්න මකක්ද කියලා හැබැයි සමහර මිනිස්සුන්ට ඉපදිලක් කෙටි කලකින් තමන් ආේ ඇයි කියෙ එක ගෙනයි මොනුවද කියෙ එක ම මොනුවද කරන්න ඕන කියනෙක හ අඳුරගන්න පුුවන්. එහෙම අඳරගන්න පුලුවන් අපිට පුංචි දරුවෙක් මොුණ හැනවා මෙඉන්නේ පුංචිපුතා දැන්ඉගන ගන්නේ ඉගන ගන්න කොල හස්රේණය හල මං කෙලින්ම ප්‍රශ්යට එන්න ඔය කවු්ද මම ඒ කියන්නේ. මනුස්සේ කටරි ඉපදදුනා මනුස්සේ කැටට ඉපදිලා අතී සංසාරය පුරුදු පුුණ කරගත්ත ගතිත් එක් දැන්ඒ කටයුතු කරගෙන යෑම දේස කටයුතු කරන. අන්න හරි මාතෘකාව. අතීතයේ සංසාරය පුරුදු කරගත්ත ගති පැවතුම වර්තමානය ඉපදුුණු කෙකුට එනවාද ආවානම් ඒවා කෙනෙකට දැනනවාද. දැනුනානම්ේදේ ප්‍රයෝජටරග ලෝකරයයක්ක් කරන්න පුළන් දැන් පතාට අතීත සංසාර පුරුදු කියල ොනුවද දැල්ලතින. දැන් දීර්ග සංසාරය පුරුදු කරපු පුරුදු. ඕනෙම කෙනෙක්ට එනවා. ඒනකොට ඒවැ කොටසත්තියනෝ ආස්ත්‍රයට ගතයුතු. හොඳ යහපත් නිවැරදි දේවල්. තවකටසක් තියනවා ප්‍රාණය කරයුතු වැරදි අයහපත් වැරදි දේවල්. තොට මේ හරිදේවල් සහ වැරදි දේවල් අපි තෝරගන්න නම්. අපිට ඒ සඳහා යම කිසි දම් ැනුමත් තියෙන් ඕනේ. තොටේ ඒ දහම් දැනුමක් ලබාගන්නවත් එක්ක අපට තීරණය කරන්න පුළුවොන් වෙනවා. මගේ මේ පරණ පුරුද්ධ මටෙන්නේ. හොඳකටද නරකටද කියලා. තුලින්ම තේරුම්ගන්න පුළොන්ම. මගේ මේ අතීත පුරද්ධ මගේ හිත පිරිසුදු කරන්න උපකාර වෙනවාද මගේ හිත කිලුටු කරන්න උපකාර වෙනවාද. පුතාට තේරුණු විදිහට පුතාගේ අතීත පුරද්ධ ඔයා යහපත් කරන්න ගෙනපුුවදද අයහපත් කරන්න ගෙනපුුවද. යහපත් කරනේවත් තිබ්බායහපත් කරනේවත් තිබ්ා අර දම් දැනුමක් ලාගන්න අත් එක් එක තෝරල බේරලා තේරුම් ගන්න පුලුවන් වෙනවා එක යහපත් ගතිද යහපත් ගතිත එතකොට යහපත් ගති තේරුම් ගන්නකොට ඒවත් තැරගන්න පුළුවන් වෙන එම අතරගන්නොත් එක් යහපත් ගති තවතාවත් වඩගන්න පුළුවන් වෙනවා ඇදැ පු තර අවුදු කියද දැන්ට අවුරුදු දසේ හා එකකැන අවුරදු දාසේ කැ පහලවග විල දාසේ ඉන්නේ. දැන් අවුරුදු දාසයක නොතේරෙන දරුවෙකුට කොහොමද සංසාරික ගති පැවතුම්වල මේ සස්වාසුවනැත්තම් මේ කුසලා කුසලය පැහැදිලි කරගන්න පුතිේ මෙන්න මෙතන ලොකු ප්‍රශණයක් මට ඕ දැන් ඒක අර. අතිතේ පුරදුරගත්ත පුරුදු පුහුණුුවවෙච්ච ගති ස්භාවයන් ක්‍රියාත්මක වෙනකොට අපි නොදැනුවත්ත ක්‍රියාත්මක වෙන නේ ඒම නොදැනුවත්ත ක්‍රියාත්මක වෙනකොට ඒහා සමාන දේවල් බාහිර ලෝකෙන් අධදැකණ්ඩ ලැබෙනකොට තන් තුළේ නොදැනුවත්ත ක්‍රියාත්මක වෙන ගති බලවත් වෙලා ඉස්මත්තුවයෙනවා ඒ අනු අපිට පුළුවන්කම තියනවා ඕනම වයිසකින් පොඩිදරුවෙක් ැටියේටුුණත් මහළු කෙනෙක් හැටියරුත් ඒ තමන්ගේ තුළ හැඟවිලා තියෙන යහපත් ගති හෝයවා යහපත් ගති හෝයවා බන අත්දැක මෙක් නැත ස්මතු කරගෙන එකෙන් අයහපත්යක් හෝ යහපත් දෙයක් ලෝකයට කරන්නට අතීත ගති පැවතුන් ඔබ ලබාගන්නේ අතීත කුමන හෝ ආත්මවල ඔබ පුහුණු කරපු යහපත් ප්‍රතිඵල යහපත් ක්‍රියාවල ප්‍රතිඵල නිසා නොවේයිද. එහෙමනම් ඔබට ඒ ආත්මිය කියවීම තියනවාද. යහපත් ගති මෙන්න යහපත් ගති දෙකම යම්යම් විදිහට ජාති සකස්කරගෙන පුරුදු පූුණුකරගත්ත ඒේවා ප්‍රගුණ කරගත්තේවා තමයි අපිට දීර්ග සංසාරය පුරුදු හැටියට දීගන්නවා හැටියට එන්නේ. තො ඒවා අපි භාවිතයට ගන්නකොට අපි කළයුතු දේ නොකළ යුතුදේ තේරුම් ගන්නවා මිසක් ආත්මකතා කියවන්න පුළුවන් ඒ ස්වභාවය අපිට සියට සියයක් ගන්න බෑ එකන ඔබ කියන්නේ ගන්න බැහැ කියන්නේෙ එකද ඒ රට ප්‍රපලයක් නැහැ ි ද ම සර ොත් ට පරාම පුළුවන් . රත්ම කියන්න පුුවන් උනන් කියනෙ ප්‍රපඵල ඇත්තිනවද ඒකඉතින් මට වැඩකුන්ෑ ලෝකයාට වැඩකුත්න. ඇයි පෙරාත්ම කියනක ලෝකර වැඩක්නෑ හෝකටවැඩක් හැහල කියන්නේ ද ඒක විපරිනාමේයට පත්ච්ච දෙයන්න අනිච්ච දුක්කා අනත්ත කියන තිලක්කනයට අදාලව අපි පෙරාත්ික සමාරිට සක්විති රජ කෙනෙක් වෙලා හිටිය වෙන්න පුළුවන් ඒහිටියත් දැන් අදඉන්න මේ තත්වයට නෑ. එතකොට එදා ඒ හිටිය තත්ත්යන් වල තිබබ සියලුම දේවල් අද වෙන කොට විපරිනාමයට පත්වෙලා. එතකොට පපරිනාමයට පත්වෙච්ච දෙයක්? රුම් ගනීම රදක් ැහ මුත්ඒක උපදාානය කරගත්වොත් අපි සසර ගමනට බැඳීම් හදාගන්න බැමි හදාගන්න ආය ක ඔබ කියන්නේ අත්තීත කිසියම් භවයක සක් පිත රජවුවද එය යළියලිත් ස්මරණය කරමින් ඒකට පටිච්චවීම උපාදානයවීම ප්‍රතිඵලයක් නැහැ කියලා පටිච්චවුණොත් තමන් අනාත තත්ත්වයට පත්වෙනවා දැම්පුතේ ඔබ මේ තහම් කරුණු ගවේෂනය කරන්න මේ ආත්ම භවයි කොයි කාලිද පටන් ගත්තේ ම ස්කෝල අටවසර. ඇ දස් දහට වට පසරගන්න පුංචි දරුවෙක්නේ වයිසෞුරුදු දහතරක් දහතුනක් නේද. එතකොට මේ කොඩා දරුවට මොකක්ද වෙන ප්‍රස්්ෘතය දහම්මගේ ප්‍රවිශ් වන දහම් කරම විශණය කන මොක්ත්ද එක පහට සිතවන ොකක්ද. ම් දැන්ම හයිවසර ඉඳලා පැවිදින්න අපේක්ෂාවෙන් හිටිය ශිෂත්තය ලේලිවරුණට පස්සේ මගේ හීන තිබ ඊට කලින් හීන තිබේ ශිෂත්ත්‍ය පස්සනක ශිෂ්‍යත ලිවරුණන පස්ස හින තිබ මාන වනේ. හැබැයි මහන වෙනවා කියලා අධිෂ්ඨානයක් බලාපොරොත්තුවා තිබ්බට මහන වෙන කියරගේ තේරුමක් දන්නේෙත්නැහැ මහනවෙන්න මොකටද කියලා දන්නේ එහැ අර ලෞකික වශයෙන්ගේ සිවුට එතකොට යස්ුභාවයන් වල්ද යම් කිසි කැමැත්තක් බැම්මක් සකස්වෙලා තිබ්බට ඒ අ හ අටවසර වගේ වෙනකොට මට ඕනෙ වුණා හොය අන්ඩ මේක. ඇයි මිනිස්සු මේ මහනවෙන්න ගිියෝ කියලායි පිරිසක් ලෝකයින පැවිද්දෝ කියලායි පිරිසක් ලෝකීන ඒ ගිහිියෝ වෙනම වෙෙන්වෙන්න පැවි්ද වෙන වෙවෙන්න ඇයි පවිදිවීම අරමුණ ඒ අරමුණු ඔක්කම හොයන්න්න පෙළමුණඒම හන්ඩ පෙළමෙන අත් එක්ක ධර්මතාවයකින්ම අර අතීතේ පුරුදු පුූුණ වෙච්ච ති පුරුදු තිස්මතුවෙලා මේ සේවය කරන්නට අවශ්‍ය කටයුතු හේතු සගස්වෙලා තියන. අදවනබිට මේ දහම්මගේ ඔබ ඉන්න කොතනද. යම් කිසි ආකාරයකට දහමේ විග්‍රහවෙන චර්යාරට අනුගමනය කරලා යම් තත්ත්යක ඉන්න. අර සාමාන්‍යය. සංසාර ගමන පවත්වාගෙන යන උමත්තක පුතජ්ජන පුද්ගලයේක්ෙ තත්ත්වයට එහා ගිහිල්ලා යම්මටටමකින් දහම සංහර වෙලා ඉන්න. මබම ගවශෂන කලා ඔබ තුළම ඔබ සාකච්චාවක් ඇති කරගනද පුතේ මේ ගත් එහමනතයි ඔබට සිම් මඟ පෙන්වීමක් තිබුණාද. මුලින්ම මමම හොයන්න ගත්තා මම මහොයන්ඩ ගන්නකොට එක ධර්මතාවකින් මම දහම හොයන්ඩ ඕන මෙම දහමක් තියෙන්ට ඕනෙ ලෝකෙ මේ පැවිදිවෙනවා කියන එක න්සලේ සියුරු දරාගෙන මහන වෙලා ඉන්නවට වඩා දෙයක් තියෙනවා කියලා හොයන්ඩ අධිෂ්ඨාන කර ගත්තා අට වසරදි. එඒම අධිෂ්ඨාන කරගෙන සතියක්කතරයන්නත් කලින් බොහම ධර්මතාවයකින් මම ඒ සතිය තුළ ගත කරේ මේ රටේ විවිධාකාර විදිහ දර්ශන ධර්මතාවයන් මිග්‍රහ කරන සියලුවේවා රෑ ඇහැර ලපවා අධ්‍යනය කරා හෙව්වා හැබයි ඒ හොයනොකොට ධර්මතාව මටත් හොඳ ගුරුවරෙකුත් තැබුණ ගුරුවරයාගේ මඟ පෙන්වීමෙන් සහ. මම තුලින්ම කරපු ගවේශණවලින් මේ තත්ත්යට අද මේ දහම ඉස්මතු කරගෙන ඉන්න. මං අප වහන්නේ අතීත භවයන් මතකද. මතක කියල එක එහෙම මතකයක් නැහැ. එහෙම මතක් කරන්න බැහැ නමුත් යම් යම් ධර්මතාාවයන් වලට අදාළව යම් යම් දේවල් ස්මතු කරට අවස්ථාවක් එන වෙලාවට එනකොට ප්‍රශ්නයක් ඉස්මතු එනකට ඒ ප්‍රශ්නවලද යම් යම්ම දී අතීත පුරුදු අතීත සිදුවම්. ඔසේ ම්යම් උතරදීම හැකියාවක් තිය ඒමටන්ගේ භවන් තු නෑ ඒක අර පුනරුපත්තියක්කොගේ ආත්ම කියවන ඒ ස්වභාවයන් නෙමේ යම් කිසි ගැටලුවක්කාවත් ඒ ගැටලුවට එදා මම හෝ මම මොනයමාකාරයෙකින් හෝ පුරදු කරගත්ත ගත්යකට අනුව එදා ක්‍රමයට පිළිතුර දෙන්න හැකියාව තියෙන න ්‍රශ න ප්‍රශ්නරෝ පිතුරහයගෙන බේ මනස කල්පනා කර කල්පනක කර පල හ පල ර ීත යනකොට කිසිම ත්මයේ ලින්ක ක් මලට අප සම්බධතාවය කොපට ගොඩ ැ වද. ඒය සම්න්ධාවයන් ගොඩනැගීම වෙන්නේ මේ භාෂාව තුළින් එකන්නේ අපි මේ භාවිතා කරන ෙළ භාෂාවේ තියන අපිම භාවිතා කරන යම් යම් වචන තියෙනඒ වචනවලට එදා භාෂාවෙන් පාවිච්චි කරපු අර්ථයන් සමහර වෙලාට යම් යම් ප්‍රශ්නවලට උත්තර හොයන ගො. තව කෙනෙට හොවෙලා පැදිලි කරනකොට බලාපොරොත්තු නොච්චේ දයට සමහර සමාර දේවල් කර පරණ පුරුදු ඇටියට ඉස්මතුවෙලා එනවා. ඒවා ඔස්සේ අම්යම් කරුණු එලි පෙලි කරලා විවරණය කරලා ඉස්මතු කරලා පෙන්න්න හැකව තියන ඔබ කිව්වා ලංකාවේ ධර්මය දේශනා කරන බුද්ධහම දේශනා කරන්න විවිද්ධ කණ්ඩායම් ඔබ අධ්‍යිනය කරක් කියලා. ඔබ මොනහද හොයා ගත්තේ දැන්. අධ්‍යනය කරන ගොට මට අන්තිමටම මම තේරුම් ගත්ත දෙයක්ත් තමයි මේ බුද්ධර්මය කියනෙක බුදුපියාණන් වහන්සේ දම පරියාාය දේශනා කරනවා දම පරියාය දේශනා කරනකොට වචන තුනක් වාක්්‍ය තුනක් හැටියට මුලින්ම කියනෝ තන් සුනාත සාදුකම් මනසිකරෝත බාසිෙස්සාමීති එකයන්නේ හොඳට අහගණ්ඩ හොඳට තේරුම් ගන්ඩ මනසිකාර කරගන්න්න ඒ අනෝ භාවිතයට ගන්න. එතකට මේක හොඳට අහලා ොට තරුම් අරගෙන හොඳට භාවිතයට ගන්නා තාකල් මේක සියයට සියයන් නිවැරදි ධර්මයයි කියලා අපිට නිගමනයකට එළබෙන්ඩ බෑ අනමාන කරන්න පුුවන් හරි ඇති කියල අනුමාන කරන්න පුළුවන් හැබයි නිගමනයකට එළෙන්න බෑ. ොට මම කරපු වැඩේ මම ගොඩක් දුරට අධ්‍යනයන් වලදි ම දක්කද දෙ අත්තමයි ගොඩක් ස්වාමින්න්හසල්ල ඒක විදිේ විග්‍රහ කරන ගොට ඒස්වාමන් න්සෙලාගේ ස්භාවය අතියෙනවා තන් සුනාත සාදුකම් මනසිකරෝත කියන දෙකට පමණක් සීම වෙලා ධර්මය නිගමනය කරනවා. එකයන්නේ අහලා යම්සි ධර්මයක් අහල තේරුම් අරගෙන ඒ ඔස්සේ තමන් මනසි මේක මනසිකාර කරනවා. මනසින් මනසිකාර කරන්න මූලික පදනවෙන්න තමන්ගේ දැනුමනේ එතකට ඒ තමන් දන්නා දැනුමට අනුව මේක මනසිකාර කරනවා මේක ඇත්තද නැත්තද කියලා මනසින් තේරුම් ගන්නවා. හැබැයි එක එක් තර අනුමානයක් විතරයි මොකද මේක ප්‍රත්්‍යක්ෂ කරගන්න පුළුවන් වෙන්නේ චරාත වඋනොත් විතරයි. හැසිරුණොත් විතරයි ඒ දාහමටන. ගොඩා දුරට වෙන්නන්නේ අද වෙනට තන්සුනාත සාදුකම් මනසිකරෝත කියන කරුණු දෙකට පමණසීමා වෙලා අ දහම හලා ඒක මනසිින් තේරුම් අරගෙන මේක ඇත්තද නැත්තද කියලා විිග්‍රහ කරගන්නා විස්තර කරගන්න හැබැයි අපි තේරුම් ගන්නකොට හොඳට තෙරෙනවා මේ මනසින් තේරුන්ගන්න එකට මනසින් හරියට ධර්මය තේරුම් ගන්නවා කියන එක ටිකක් අපහසු දෙයක්. ඒක කියන්නේ ඒකයි බුදුපාණන් වහන්සේ තුනක් කිවේ තන් සුනාත සාදුකම් මනසිකරෝ, බාසෙස්සාමීති. මනසිින් තේරුම් ගන්නට උපකාරෙන දිර තමයි අ කාලාමා සූත්‍රයේ දේශනා කරලා තියෙන්න්නේ. යම් කිසිනෙක්ට මනසිධර්මය හරිවැරැද්ද අනමානයෙන් තරම් ගන්නනං ඒ කාලාමා සූත්‍රය බොහ උපකාරෙන්. එතකොට හොඳට හිතල බලන්ද කාලාමා සූත්‍රයේ බුදුපියාණන් වහන්සේ ඒම විග්‍රහ කරලා පනවපුයේ බුද්ධනීතිය මේ මනසින් ධර්මය තේරුම් ගැනීමේ බරපතලකම අපිට පැදිලි කරගන්න පුළුවන්. එක කියන්නේධර්ම මනසිං අනුමාන කරනවා කියනෙක් හරිවැඩක් පුළුවන් දිවෙන්නත් පුළුවන් ැරදිදයක් හරි කියල අනුමා කරන්නත් පුුවන් තමන්ගේ දැනුට අනුව. හරිදයක් වැරදිී කිය අනුමාන කරන්න පුුවන් මන්ගේ දනමට අනුව. හැබයි මේ යම් ධර්මයක් සත්‍යම කියලා ඉස්මතු කරගන්න නම් ප්‍රත්්‍යක්ෂ කරගන්නන අනිවාරෙන් තමන් තේරුන්ගත් දෙේවල් හැසිරම් රටාව තේරුම් ගන්නට උත්සාහ කරන්න වඕේ පත්්‍යක්ෂ කරගන්නට කැප වෙන්න ඕනේ. බුදුවාම්තුරෝ දේශනා කරනන්නේ අර ය ධම්මෝ यो බිනිියෝසෝ බාසි තවට බාසිතක් බෝ කරේ නැත්තම් අපිට ධර්මයද මේ කියන එක තේරුම් ගන්න බෑ. දැන් අදවනවිට වෙලා තියෙන්නේ මේ ධර්මය කියන එක භාවිතයට ගන්න නැතුව භාවිතය බිඳුවට දාලා තමන් දන්නා දැනී මුස්සේ ධර්මය හරි වැරද්ද තීණය කරන්න යන ඔ්පු කරන්න යනවා. අපි සාකච්ඡාව නවත්තමු එක තැනකෙන්. මතු සම්බන්තාවයක් තියලා. පුතේ පාසලේ ඔබයිඉන්නෙ කොළ හ වසරේ පාසෙ දරොත් එෙක්කම සම්න්ඳදලටුතු කරන කොට ගල මේ පැදිි කරන්න දෙන්නන්නේයන්න දෙමතං ඉුල්ලග එකක ඔබ වෙනස් චරිත්‍යයක් නිසා ඉගුල්ලන්ගේඒ ප්‍රශ්න එන්න ඇතකට එහෙම එන්න නෑ හේතු අත්තියනෝ බොහෝ වෙලාවට මං ආශ්‍රයකන්න යාලු කහිප දෙෙනයි ඒයට මම මේ ධර්මය කියල දෙනවා එක කියලා දෙන්නේ අර කතන්දරයක් කියල දෙන්නවාගනෙමයි ඒ කෙනෙක් අපිතම එක යාලුව එක්ක එයා මොකක් හරි කරගන්න වැරදි දෙයක් ස්කෝලදිම කරගන්න වැරදි දෙයක් එයාවානාත වෙන දෙයක් කරනකම් බලං ඉන්න. බලං ඉන්දලිවෙල්ලලා ඒක ගැනමන් පැදිලි කරන ඕක මම කරාණන් කරන්න ඕමනෙමේ මෙන්න මෙහම කියලා ඉතෝට එයා ඒ ඔස්සේ පෙළඹෙනවා මේ ධර්මය හොයාන්ඩ දැන් අප ඉස්කෝල ප්‍රධාන ශිෂනායකය පසුගේ දවස්සල ඉරිදා දසල මේහ ෙදරාව මේ ධර්මය ඉගන ගන්ඩ මේ ධර්ම තේරුන්ගන්න පුතේ ගෙදරෑමකො කියනන්නේ අමතාත්තා සහෝදරෝ දැන් ඔබේ ෙදර කහුදන්නේ අපේ ගෙදර ඉන්නේ අම්මයි මමයි නංගී මල්ලිය ත් දකුණු කොරයා සවය කර අම්මා මොකද කියන්නේ අම්ම අනිත්තායට බොහෝම අනිත්තායට මේ ධර්මය තේරුම් ගන්නට අම්ම ලොකු සේවයක් කරනවා අනි අලුත් අයට මේ දාම අහඳනුගන්න විශාල සේවයක් කරනවා ඒ අතරෙන් අම්මත් මේ ධර්මය අම්මටමකි ශ්‍රවණය කරගෙන තේරුම් ගඩ උත්සා කරන ඕ මෙ වැඩි දරුවෙක් මේ බිහිමත නිෂ්පත්තිය කරන්නට ඒ මාතෘත්වේ ලබාදුන්නු අම්මා කොතරම් කොසල් සම්බාරයකින් හිමි මවක්ද ඇත් අපි තොළතුරුකි ව්වා පුංචි කාලෙන්දරම දහමට ලදියාවත් තිබ්බ පන්සල්ගේ හාම කොඩක් ෙලා පාන්සලේ රැදෙනවා ු බුදු පින්තුූරදදිහා වලාගෙනනිවා බුදු පිළිමේලාගට වෙලා හිතගෙනන්නවා ගොඩක් වෙලා මෙ අමහන වඩෝන කියලා කිවේ දවසමන්ටවුන් හිගෙනකොට එක පාටමෑ හවා මෙ මහන වෙන්ඩද කියලා ඇතකොට හයිවස්ර මෙයා හිටිය ඒත් මේ පොඩිවැ දිනිසා මයාට කැමැතිවුන්නෑ විශේෂෙන් මෙයාගේ තාත්ත දේ ගත වෙලාන්න හෙඳරම් අකමැතිවුුණ පස්සේ අතවසිරදදි අටවසරදි වගේමයා ආගම දෙන හොයන්න පටන්ගතා වැඩිපුරම මේ අධ්‍යාපන පැත් පැත්තට වඩාමයා යොමුුණේ මේ බෞද්ධ ගටයුතු සඳහා ඒ දේවල් හොයන්ද ඒ පොත්පත් කිය ඒවන් යාලූත්තක කතාහනකට වැඩි හරයක් කතා කරේ පන්සල් ගැන පින්තුර පෙන්න පෙන්න්නන තමා මේ කාලය ගත කරේ පින්තුර බල බලා මට හිතනා අපි කොච්චර අකමිති වුණා මෙයාගේ ඒ ගමන එයා යනෝමයි කියලා. අටවසරෙන් පස්සමයා නමේ දහය කොළහා වගේ කාලේ ඒ වසරවල් වලදී යාරුවන්ට ධර්මදේශනා කරා දෙැන්නම් ගොඩක් එයාගේ පිරිසක් හැදිලයිඉන්නවා දැන් කොළහවසරයා ඉන්නේ එක සේවාන්හ දෙසී සමහර දේශනා වලට සහභාගෙනවා විධ ප්‍රදේශර දේශනාවලට ය යනවා මං හිතනවා ඒ පුතායි දේශනාවලට ගෙහිල්ලා ග්‍රහ කරන කරනුවනුව ඒ සාකච්ඡාාවල යෙදෙන විදියානුව පුතාට මේ දේවල් කොහෙන්දාාව කියලා මට හිතෙනවා මොකද අපි කියල දීලත් නෑ කාගෙක්ම තිගෙනගලත් නෑ ඒත් එයා මතකයෙන්මගේ දේවල් කියනවා යා විහින්මයාඒ දේවල් හොයාගන තියෙන්න්නේ අවුරුද්දක් එක හමාරත් දෙකක් වගේ කාලයක් තුළයා ඒ සම්බන්ධෝමයි නියලුනේ දැන් අපි හැම දෙනාම එකතු වෙලා මෙයාගේ ගමනට අවශ්‍ය කටයුතු කරලා දෙනවා තවතවත් මේ වගේ පිරිස් දහම් මඟට යොමු කරන්නට අවශ්‍ය ශක්තිය දහගේ නොවඩුව ලැබේවා කියලා මගේ කුතාටම පාර්තනා කරන්න. පුති අවසාන් වශය මට කියයන්ඩ දැන් මේ දහම මේ දහම මේ දහම කියලා ඔබේේ සාකච්චාව ඔ කීපවතාවක් පාවිච්ච කර. ඔබ කිව්ව මේ වර්තමානය ඔබ ගවේශනය කරා කියලා විධ කණ්ඩායම් ධර්මය දශනා කරන දහම් ුම්බන්ධෙන් බයම් කිසික ේශනයක් කලා කියලා මොහත්ව මේ දහම මේ දහම කියලා කිවවෙෙන මතතිී අපි සාචාවසන්ගල ඉල්ග කොටසර පීවරක්තිීම දැන් බුදුපියාණන් වහසේ දහම ගැන නිර්චනය කරන එක්ත අවස්ථාවගදී මේක තියෙන දම්මවාදී සූත්‍ර විග්‍රහය බුදුපාන් වන්සේගේ ධර්මය විග්‍රහ කරනවා සැරියුත්ම හරහතුන් වහන්ේ විතින් තේරුන්ගත්ත ආකාරයට මේ දම්මවාදී සූත්‍රය විස්තර කරලා තියනවා රාගස්ව පහනය දම්මන්දේශෙන්ති දෝහස්ස පානායේ දම්මන් දේශන්ති මොහස්ස පානාය දම්මන් දේශෙන්ති තේ ලෝකයේ දම්මවාදිනෝ යම් කිසි කෙනෙක් ධර්මවාදයක් ඉදිරිපත්රනවන යම්කිසි කෙනෙක් ධර්මය අදදශනා කරනවා නම් එක බුද්ධ ධර්මය වෙන්නේ රාගේ ප්‍රාණය කරන මගක්නම් දේශය ප්‍රාණය කරන මගක්නම් මොහේ ප්‍රාණය කරන මගක් නම් විතරයි එතකොට ඒ දේශනාව අපිට අහලා අපේ හිතේ ඇති වෙන රාගේ දේය මෝහේ ප්‍රාණය කරගන්න බැරි වෙන න